अभी हो गया। ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. සුබ දවසක්, සුබ උදෑසනක්. අද දවසේදීත් අපේ සූදානම අභියෝගයේ සදහම් කතිකාව ඔබ වෙත සමීප කරන්නට. ඔබේ ජීවිතේ ජය ගන්න, ඔබට හරි පාර කියලා දෙන, ඔබට අභියෝගයක් වෙලා තියෙන කාරණා කොහොමද නිවැරදිව ජයගන්නේ කියන මග කියලා දෙන්න අභියෝගය සදහම් කතිකාව. අද දවසේදීත් අප සූදානම් ඔබ වෙනුවෙන් ආරම්භ කරන්නට. අද දවසේදීත් ඒ වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා. මහමෙවුනා භාවනාසපවාසී පින්වත් අංකුඹුරේ අමිතදීප අපගේ පින්වත් ස්වාමීන් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට වන්දනා කොට අද දවසේදී අපි පිළිගන්නවා අභිමානය සදහම් අභියෝගයේ සදහම් කතිකාව සඳහා අවසරයි පින්නස් ස්වාමීන් වහන්ස. අද දවසේදී මේ අභිමානය කියන වචනේ දැන් කියවුණා මගේ අතින්. අභියෝගය සහ අභිමානය අද අභියෝගයේ වැඩසටහන ඇතුලේ අපි කතා කරන්නේ අභිමානය පිළිබඳව. අභිමානය පිළිබඳව කතා කරද්දී මේ කාලේ වැඩියෙන් භාවිතා කරන වචනයක් ස්වාමීන් වහන්ස මොකද දැන් 4 වෙනිදා නිදහස් දිනේ යෙදෙන නිසා දැන් අභිමානවත් නිදහස් දිනේ සමරමු කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. සමහර වෙලාවකට බොහෝ තැන්වල මේ අභිමානය කියන වචනේ අපි භාවිත කරනවා පාවිච්චි කරනවා. මේක අපි නිවැරදිව පාවිච්චි වෙනවද, මේකේ අර්ථය දැනගෙනද අපි පාවිච්චි කරන්නේ, අභිමානය කියන එක හරියටම මොකද්ද කියන එක පිළිබඳව පින්නස් ස්වාමීනි වචන භාවිතයේදී අපිට ගැටලුවක් එනවා යොදන තැන් සහ පාවිච්චි කරන ආකාරයත් එක්ක. ඒ නිසා මම කැමති ස්වාමීනි අද අපේ සාකච්ඡාව ආරම්භ කරන්න අභිමානය කියන්නේ මොකද්ද කියන කාරණෙත් එක්කම අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමුව අපි කොයි කාහටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ ඉතාම පැහැදිලිව කියා දෙන අපට නිරන්තරයෙන් ආශිර්වාද කරන අපගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේව අපි සිහි කරමු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අභිමානය කියන වචනය ඇතුළේම සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් කල්පනාවක් තේරුමක් තියෙන මිනිසෙකුගේ හදවතට දැනෙන දෙයක් තියෙනවා. අභිමානය කියලා කියන්නේ යම්කිසි දෙයක් හෝ යම්කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් යම්කිසි පිරිසක් මේ විදිහට වටිනවා කියලා අඳුනාගෙන ඒ වටිනාකම සම්බන්ධයෙන් හදවතේ ඇතිවෙන හැඟීමක්. එහෙමයි. අපිට යම්කිසි වටින පුද්ගලයෙකු ටිකක් හම්බෙලා ඉන්නවනම් නුවණ තියෙන කල්පනාව තියෙන මිනිස්සෙක් මට වටින පුද්ගලයෝ පිරිසක් හම්බෙලා කියලා ඒ වටිනාකම සම්බන්ධයෙන් ඇති කරගන්නවා නම් හිතේ හැඟීම අනේ අභිමානය. අපිට බොහෝම වටින පුද්ගලයෙක් හම්බෙලා ඒ පුද්ගලයාගේ වටිනාකම නුවණින් අඳුනගෙන මට මෙහෙම වටින පුද්ගලයෙක් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා කියලා යමෙක් ඇති කරගන්නවා නම් ඇතුලේ අදහස ආන් ඒක අභිමානයි. ඒක අපිට යම්කිසි දෙයක් හම්බෙලා ඒක බොහොම වටින දෙයක්. අපිට මෙහෙම වටිනා දෙයක් හම්බෙලා තියෙනවා කියලා ඒක නුවණින් තේරුම් අරගෙන ඇති කරගන්න ඕන හැඟීම ඒක අභිමානයි. එතකොට ඇත්තටම අභිමානය කියලා කියන්නේ අමිලය ප්‍රඥාවන්තයන්ගේ විෂයක්. ඒ කියන්නේ අභිමානය කියන එක නිකන් හුදෙක් එහෙට මෙහෙට පාවින වචනයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අද වර්තමානයේ කිසි අභිමානයක් නැති මිනිස්සුත් අභිමානය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඒ අභිමානය කියලා කියන්නේ ප්‍රඥාවන්තයෙකුගේ විෂයක්. ඇත්තෙම අභිමානය කොයි වගේද හිතක ඇති වෙන්නේ කියලා හුත් එහෙම අපිට කියන්න තියෙන වචනේත් ප්‍රඥාවේ ප්‍රමාණයට තමයි
අභිමානය ඇති වෙන්නේ. එහෙමයි පින්න සයනස්. ඒ නිසා මං හිතන්නේ දැන් අභිමානය කියන එක ගොඩනගා ගත යුතුයි. ඒ නිසා පින්න සාමිනී අපි මේක ගොඩනගා ගන්න ඕන කොහොමද? දැන් කෙනෙක් දැන් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට මේ ප්‍රඥාව දියුණු කර ගැනීමත්, එහෙ ආදාළ කාරණාත් එකතු කර ගැනීමත් එක්කම ජීවිතයට තව පෞරුෂය ලං කර ගැනීම මේ මේ සියල්ලත් එක්කම කොහොමද අපි අභිමානයක් ගොඩනගා ගන්නවා නම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන? අභිමානයක් ගොඩනැගෙන්න ඒ මනුස්සයාට මහත් සේ උපකාර කරනවා සත්පුරුෂයාගේ ඇසුර. එහෙමයි. යම් සත්පුරුෂ ආශ්‍රයයක්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අපිට උදව් කරන්නේ වටිනා දේ වටිනවා කියන අඳුන ගන්නත්, නොවටිනා දේ නොවටිනවා කියන අඳුන ගන්නත්. සාමාන්‍ය සත්පුරුෂයා ගැන විග්‍රහ කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා, නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සන. නිධානයක් පෙන්වලා දෙනවා වගේ වරද පෙන්වලා දෙන්නේ සත්පුරුෂයා අය කියලා. එහෙමයි සර්. ඒ වරද පෙන්වා දීමට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන නිධානය කියන වචනේ හරිදී පෙන්වා දීම කියලා කියන්නේ කොයි තරම් සුන්දර දෙයක්ද නේ? එහෙමයි සර්. කියන්නේ මේ දේ වැරදි කියලා යමෙක් පෙන්නවා නම් ඒක නිධානයක් පෙන්වලා දෙනවා වගේ එච්චර වටිනාකමක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙමයි සර්. ඒ සත්පුරුෂයකින් අපිට පුළුවන් මේ දේ වැරදි, මේ දේ හරි, මේක වටිනවා, මේක වටින්නේ, මේ දේ ජීවිතයට ආශිර්වාදයක්, මින් මේක සාපයක්, අන්න එහෙම කියලා ඔය හරි වැරදි, හොඳ නරක, යහපත අයහපත අපිට පෙන්වලා දෙන්නේ සත්පුරුෂයනේ. එහෙමයි. ඔය සත්පුරුෂ ආශ්‍රය තමයි අභිමානයක් ඇති කර ගැනීම ප්‍රඥාව උනත් අපිට හැබෑවටම උපදලා දෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රඥාව කියන එකේ තියෙනවා අර ජාත පඤ්ඤා කියලා කොටසකුත්. එහෙමයි. අපි උපතින් අරගෙන එන ප්‍රඥාවක් කියලා එකක් තියෙනවා. ජාත ප්‍රඥාව කියන එක තිබුණොත් විතරයි ඇත්තටම සත්පුරුෂයෙක් විසින් ලැබදෙන ප්‍රඥාවට අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේත්. ඔය ජාත ප්‍රඥාව කියන එක තියෙන මිනිසෙකුට සාමාන්‍ය රටක උපන්න පස්සේ ඒ රටේ වටිනාකම අඳුන ගන්න පුළුවන්. එහෙමයි. එයා යම් ජාතියක උපන්නට පස්සේ එයාට ඒ ජාතියේ වටිනාකම අඳුන ගන්න පුළුවන්. මේක අපි තේරුම් ගන්න අරගන්න ඕනේ. දැන් මේ මාන්නකාරකම නෙමෙයි. තමන්ට ජාති සම්බන්ධයෙන්, කුලය සම්බන්ධයෙන්, මේ ඊළඟට තමන්ගේ මේ රට සම්බන්ධයෙන් එයාට එන මාන්නේ නෙමෙයි මේ අභිමානය කියලා කියන්නේ. එහෙමයි පින්නස. අභිමාන කියලා කියන්නේ එයා යම් සාඩම්බර බවක් අභ්‍යන්තරෙන් විඳිනවා. මම මේ වගේ මිනිස්සේ. දැන් මේක මම හිතනවා අපි බොහෝ වෙලාවට ලක්කරි ගුවන් විදුලි ඔස්සේ කතා කරන්නේ තෙරුවන ගැන. තෙරුවනේ වටිනාකම අපි ඉස්මතු කරලා දෙනවා නේ. තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුට තෙරුවන ගැන මේ හදවතේ නැත්තම් වටිනාකම. දැන් අපි බහුතරයකට එක වෙලානේ අපේ ලංකාවේ. අපි අපේ මාතෘභූමියට සමහරලාවට අපේම රටට අපි කොච්චර ඒ ඒ තැන්වල ගරහලද්ද අපේම රටට. අපේම රට සම්බන්ධයෙන් මේ මහා කාලකන්ණි රටක අපි උපන්න ආදිවාසීන් කොයිතරම්නම් මේ ජනයා කතා කළද තමන්ගේ කටවල් වලින්. ඔය නිදහස් දිනේ වගේ එළඹෙනකොට අපි අභිමානවත් ජාතියක ආදී. එතකොට ඒක තේරෙන්නේ නැද්ද? ඒක මේ අර්ථයක් වටහාගෙන කියන මේ වචනය නෙවෙයි. එහෙමයි. ඒක රේ ඒ ස්ථානයට බොහෝ දෙනෙක් භාවිත කරනවා. හැබැයි හැබෑවටම මිනිසෙකුගේ හදවත ඇතුලේ තමන් උපන් රටගෙන අභිමානයක් තියෙන්න ඕන. එහෙමයි. නැත්නම් මොකක්ද මේ මිනිසයාගේ ජීවිතේ? අපි යම් මේ කාලවකවානුවක් අපේ ආයුෂ ප්‍රමාණය භුක්ති විඳින්නේ මේ රටේ. එහෙමයි. එතකොට අපිට තියෙන්නේ මේ මං උපන්න රට මොකක්ද? මට ලැබිලා තියෙන්නේ මොන වගේ දේවල්ද? මේ රටේ අපිට ලැබිලා තියෙන මහාත්ම වටිනාකමනේ තෙරුවන් සරණ. එහෙමයි සර්. අපිට ඒ තෙරුවන් සරණ දායාද කළේ අපි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ මේ උතුම් තෙරුවන මේ ලංකා භූමියට දායාද කරන්න පෙර මේ තෙරුවන ලෝකයට පහළ කරපු මහා මුනිවරයා මේ ලංකාවට වැඩම කළානේ. එහෙමයි සර්. ඒ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපේ භාග්‍යතුන් වහන්සේ පළමු දෙවනු තෙවන කියන මේ අවස්ථා තුනකදී මේ ලංකා භූමියට වැඩම කළා. එතකොට අපිට තියෙන්න ඕනේ මේ ලංකා භූමිය
අපේ ශාස්තෘන් වහන්සේත් වැඩම කරපු තැන. අන්‍ය ආගමික කෙනෙකුටනත් හැඟීමක් ඇති කරගන්න පුළුවන්. එයා දැන් වෙන ආගමික පරිසරයක නම් ඉන්නේ. එයාට හැඟීමක් ඇති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන මහා අසිරිමත් ශාස්තෘවරයා. ඒ අසිරිමත් මිනිසයා, ඒ මිනිස් රත්නය මේ ලංකාවට වැඩම කරලා තියෙනවා. ආන් එතකොට එයාගේ ඇතුළේ එනවා අභිමානය. එහෙමයි. අපි රට මෙහෙම එකක්. ඊළඟට අපි ධීර වීර පුරුෂයෝ මේ රටේ හිටියා කියලා අපේ ඉතිහාසය කියවනකොට අපි අහලා තියෙනවා. දැන් අද සාමාන්‍යයෙන් අපේ රටක් ගැන හිම බහුතරයකට අභිමානය නැති වෙන්න හේතුව මොකක්ද අමිට? එයාලට ඉතිහාසය සම්බන්ධයෙන්ම තියෙන සැකය. එහෙමයි පින්නතන. අපේ රට ගැන අපිට අභිමානයක් ඇති කරගන්න තියෙන මේ පූජනීය ග්‍රන්ථය තමයි මහාවංශය. එහෙමයි. අනිකුත් වංශකතා භූමියක් තියෙනවා. හැබැයි ඒ වංශකතා සියල්ලට ඉදිරියේ වංශකතාවල මේ වටිනාම වංශකතාව කියලා කියන්න පුළුවන් මහාවංශය. මහාවංශය දීපවංශය වගේ වංශකතා පුත් යමෙක් විශ්වාසින් කියවනවා නම් එයාට මේ රට ගැන අභිමානය හටගන්නවා. එහෙමයි සර්. මේ වගේ රටක මං උපන්නනේ. සෑබෝ තැනෙන මේ රටක මං උපන්නනේ. සුන්දර පිළිම වහන්සේලා වැඩ ඉන්න රටක, ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක මං උපන්නනේ. ඊළඟට මේ වර්තමානයේ දිවි ගෙවන මිනිසයාට සතුටු වෙන්න පුළුවන්. ලෝකයේ බුදු කෙනෙකුගේ සසුන ඉස්මතු කරලා දෙන හැබෑම සත්පුරුෂයෝ කල්යාර මිත්‍රෝ ඉන්න රටක අපි උපන්නන්නේ. එතකොට මම මේ සරලවම තැනක් ගත්තේ අභිමානය ගැන තේරුම් කරන්න. අපි ඉතින් අපි අපේ රටනේ. එහෙමයි සර්. ඒ නිසා මම හිතනවා මේක තදට දැනෙනවා කියලා. නමුත් දැන් හිතන්නකෝ, දරුවෙකුගේ ජීවිතේ තමන්ගේ අම්මා තාත්තා ගැන එයාට තියෙනවා නම් අභ්‍යන්තර හැඟීම, මගේ අම්මා තාත්තා තමයි මාව මේ ලෝකෙට ජනිත කළේ, මගේ අම්මයි තාත්තයි දෙන්න අපි හිතමු දුප්පත් අම්මා තාත්තා දෙන්න කින්නේ කියලා දරුවෙකුට, එයාට එයාගේ අම්මයි තාත්තයි ගැන ලොකු අභිමානයක් තියෙනවා. මේ දෙන්න මෙච්චර අමාරුව ඉඳලා මේ දෙන්න මාව ඉපැත්තුවා. එයාලා කල්පනා කරා කමක් නැහැ, අපි තියෙන දෙකින් මේ කවලපවල එයාලා පෝෂණය කරමු, අපි උපත දෙමු. එහෙමයි සර්. ඒ දරුවට ඇතුලින් එනවා ඒක. ඉතින් මම ඒකයි කිව්වේ මේක ප්‍රඥාවත් එක්ක සම්බන්ධයි කියලා. දැන් මෙසේ හිතනවනම් මේ කල්පනාවට එන කෙනාට ඇතුළේ මෙනු අභිමානය. තුමේ උපදින දරුවා දකිනවා තමන්ගේ අම්මයි තාත්තයි වෛද්‍යවරු. ටිකක් සාමාන්‍ය තේරෙන වයසටනකොට එයා දකිනවා අම්මයි තාත්තයි වෛද්‍යවරු. එයාට අභ්‍යන්තරින් අභිමානයක් එන්න ඕනේ. මේ වගේ හොඳ සමාජ මට්ටමකින් අම්මා තාත්තා දෙන්නේ තමයි මේ මගේ දෙමව්පියෝ. මං එයාලගේ සමාජ මට්ටම රකින්න ඕනේ. අන්න අභිමානයක් තියෙන මනුස්සයකින් වෙන වටිනම දේ වුන් ඕක තමයි. එහෙමයි සර්. සාමාන්‍යයෙන් මේ රටට අපි නිගා කරනවා නම් ඒ තැන්වල කියලා ඇත්තටම ඒ මනුස්සය ළඟ අභිමානය නැහැ. දෝෂ තියෙන්න පුළුවන්. හැබැයි දෝෂ තිබුණත් ඒ දෝෂ වලට ඔබමින් කියපු වටිනාකම එයාට මේ රටේ පේනවා. තම මාපියන්ට නිගා කරනවා නම් යන් දරුවේ එයාට අභිමානය නැහැ. ඊළඟට අපිට අමිල කොච්චර හිතන්න දෙයක්ද මේ ලක්වැලි ගුවන් විදුලියේ කටයුතු කරන පිරිසට, ශ්‍රද්ධා රූපවාහිනී කටයුතු කරන පිරිසට, ඊළඟට පෞද්ගලිකව ගත්තොත් එහෙම අපේ ජීවිතවලට අපිට මේ ගත කරන්න ලැබිච්ච පුටි මනුස්ස ජීවිතය ඇතුලේ අපිට උතුම් සත්පුරුෂෙක් කේන්ද්‍ර කරගෙන ජීවිතය ගත කරන්න ලැබුණා. එසේ හිතපගම අපේ අභ්‍යන්තරේ හටගන්න අභිමානය. එහෙමයි සර්. තෙරුවන් සරණ කියපු ශ්‍රාවකයෙකුට තෙරුවන් ගුණ හදවතට දැනෙන හටගන්නවා අභිමානය. මට මේ තෙරුවන් සරණ මේ ජීවිතේ ලැබුණානේ කියලා. ඒ නිසා ඕන ඔය විදිහට තමන්ට ලද දේ වටිනාකම තමන් කල්පනා කරනවා නම් ඒ වටිනාකම කල්පනා කරන කෙනාට තමයි අභ්‍යන්තරින්ම උපදින්නේ. ඒක අර මේ නිකන් ආටෝප එකට කරන කතාවක් නෙමෙයි. එහෙමයි සර්. මේ විදිහේ කල්පනාවකින් අභ්‍යන්තරින්ම තමන් උපදව ගන්න ඕන අභිමානය කියන එක. එහෙමයි පින්න සර්. වර්තමානයේදී දැන් කවුරු හරි හිතුවොත් එහෙම එකට එක කියාගෙන යන එක නේ, තව කෙනෙකුට පරාද වෙන්න අකමැතිකම, තර්ක කරලා ජයග්‍රහණය කරන එක,
ඒ වගේ දෙයක් අභිමානය කියලා හිතුව පින්නසනස් දැන් වර්තමානයේ එහෙමනේ ආ හරි දිනුවත් හරි කටෙන් ගහලා දිනුවත් හරි හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක් තව කෙනෙක්ව අපහසුතාවයකට පත් කරත් හරි එහෙම නැත්නම් සනස් මේ අපි හිතමුකෝ බනිද්දි ඉවසනවා සමහර කෙනෙක් හැබැයි ඒක 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 කෙනෙක් දකින්න පුළුවන් කිසිම මේ අභිමානයක් නැහැ නෙමෙයි කියලා අන්න ඒ වගේ සනස් සමාජයේ තේරුම් ගැනීමයි අපි ඇත්තටම කටයුතු කරන්න ඕනේ ආකාරයයි මොන වගේ ස්වාමිනේ ඒකයි මම ආරම්භයේදීම කිව්වේ අභිමානයේ වනාහි ප්‍රඥාවන්තයන්ගේ විශේෂකි. තර්කය වාදය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මුළුමනින්ම තර්කයේ වාදය මෝඩයන්ගේ අඥානයන්ගේ විශේෂකි. සාමාන්‍යයෙන් තර්කයකට වාදයකට යමෙක් ඉඳගන්නෙම එයා තමන් දිනනවා කියන හැඟීමේ. සාමාන්‍ය අපි තර්කගෙන මම හිතන්නේ අපි විග්‍රහ කරන්න ගන්න එක අපරාධේ මේ වෙලාවේ. සාමාන්‍යයෙන් තර්කකරණය අනුවණයෝ තර්කයට වාඩි වෙන්නෙම තමන් ජය ගන්නවා කියන අදහසින් අය අනිත් කෙනාව කෙසේ හෝ පෙරලා මා දිනනවා. ඒ තමයි තර්කනේ වාදයේ ඒකේ ස්වභාවය. ඉතින් ඉබඳු වාද කරන තර්ක කරන පුද්ගලයාගේ අභ්‍යන්තරයේම තියෙන එකක් තමයි නොයවසීම. ඉබඳු තමයි සාමාන්‍යයෙන් අර තර්කය වගේ දෙයකට මහා වටිනාකමක් දීලා සමාජේ කතා කරන්නේ. දැන් ඔය මේ සාමාන්‍යයෙන් අපි දන්න කියන මේ නුදුරු අතීතෙම සිද්ධ වෙච්චි දේවල් ඇතැම් වෙලාවට හරි සෝචනීයයි බුද්ධ ශාසනය සම්බන්ධයෙන් වුණා. එහෙමයි සර්. ඇතැම් මේ උපාසක පින්වතුන් පවා නිකන් භික්ෂුන් භික්ෂුන් පවා තර්ක කළ ගත යුතුයි වාද කර ගත යුතුයි වගේ අදහස් වලට ආවනේ. එහෙමයි සර්. මොකද එයාලා හිතුවා මේ තර්කේ වාදේ කියලා කියන්නේ හරි මේ ප්‍රඥා ගෝචර දෙයක් කියලා. නමුත් ඒක හරි නිහීන දුෂ්ප්‍රඥයන්ගේ කටයුත්ත තමයි තර්කණය වාද කිරීම කියලා කියන්නේ. මොකද සාමාන්‍යයෙන් අපිට බුද්ධිමත්කමක් කල්පනාවක් තියෙන උනේ තර්කින් වාදින් හැබැයි අර්ථයක් ඉස්මතු වෙන්නේ නැහැ. දැන් ඇතමෙක් තර්කණී වාදය ඉගෙන ගන්න ඕනේ තමන්ගේ වෘත්තිය උදෙසා නේද? දැන් ඉතින් ඒකටම අපිට තේරුම් ගන්න එපේ මේක නේ යම් කිසි ගේම් එකක්. මසන මේ තර්ක කිරීම වාද කිරීම කියලා කියන්නේ යම් කිසි නිකන් ඒක ක්‍රීඩාවක්. ඒක විෂයක් විදිහට ඉගෙනගෙන ඒකෙන් රැකියා කරන අය ඉන්නෝනේ. ඒක මේ ප්‍රඥාවන්තයන්ගේ විෂයක් නෙමෙයි. නමුත් අභිමානය කියලා කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ දෙයක්. ඇත්තටම අභිමානවත් චරිතයක් හොඳට තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි මට ඒ ජාතක පුතේ නම එකපාර නැගෙන්නේ නැහැ හිතට. ඒක කැලේක සිංහෙක් වාසය කළා. මේ සිංහයා තමයි මෘග රාජ ඒ කැලේ නායක. කැලේ නායක සිංහයා මේ. ඔය කැලේම එක පැත්තකට වෙන්න තාපසින්හන්සලගේ ආරාමයක් තිබිලා තියෙනවා. ඔය තාපස ආරාමේ ඉන්න තාපසින්හන්සලාට සැදැහැවතුන් ඔය නොයේක කෑම බීම පළවෙලාදී ගෙන දෙනෝනේ. ඔය දේවල් ඉවත් කරන දැන් ඒක අතිරික්ත වුණාම වැඩි වුණාම ඊළඟට තාපසින්හන්සලා වළඳලා ඉතුරු වුණාම මේව බැහැර කරන ලොකු කුණුවලක් තිබිලා තියෙනවා. ඔය කුණුවල ඇසුරු කරගෙන ඌරෝ පිරිසක් හිටියා. මේ ඌරුන්ගෙන් අර දැන් සාමාන්‍ය ඌරන්ට වඩා මේ ඌරෝ තර වුණා. ඇයි හොඳට කෑම තියෙනවා. ඉතින් මෙතන හිටියා එක ටිකක් මෝඩ පහේ ඌරේ. ඌරෝ අතරෙත් මෝඩ ඌරේ. මේ ඌරා සෑහෙන්න මහත් වෙනකන් අර මේව කාලා කාලා විශාල ඇඟක් හදාගෙන හිටි. දවසක් මේ ඌරා වතුර බොන්න ගිහිල්ලා අර වැවෙන් වතුර බිබීද්දී පුංචි වැව් කෑල්ලක් තිබ්බා ඒකෙන් වතුර බිබීද්දී මෙයාට මෙයාව පේනවා. දැන් වතුරේ ඡායාව පේනවා. ඡායාව පේනවා. පෙනෙද්දී දැන් මෙයාට හරි ආඩම්බරයකට ගත්තා. මේ මම පුදුම ලොකුයි නේ. මගේ ඇඟ පුදුම සවිශක්තිමත්ද මගේ ඇඟ. මට පුදුම පේනුමක් නේ තියෙන්නේ කියලා දැන් මෙයා මෙයාම දිහා බලාගෙන මේ වතුර බොනවා සන්තෝෂෙන්. මෙයාගේ ඇතුලේ හටගෙන තියෙනවා මහා මෝඩ පහේ ආඩම්බරය. එතකොට සිංහයාව වතුර බොන්න. සිංහයා එන්නේ දැන් එහා පැත්ත කෙළවරේ. සිංහයා එතෙන්ට එනකන් සිංහයාට එච්චර අවධානයක් උන්නේ මෙතන ඌරෙක් වතුර බොනවා කියලා. හැබැයි සිංහයා එකපාර දැක්කා මෙතන ඌරෙක් වතුර බොනවා.
සිංහමේ මිස්සරහට තියන්න හදපු පියවර එහෙම නවත්තගත්තා. සද්දයක් නොනැගෙන විදිහට. ඔය සාමාන්‍ය මාංශ භක්ෂික සත්තු හරි මේ එයාලා හරි කුරුමානන්නේ. සූක්ෂමයි නේද? ඔව් සද්දයක් නැතුව එයා හීන්සිරු ආපහු පස්සට පියවර තිබ්බා. තියෙනකොටම ඌරා ඔලුව උස්සලා බැලුවා ඒ පැත්ත. දැක්කේ සිංහයා පස්සට පියවරක් තියෙනවා. එතකොට මේ ඌරා කිව්වා, ඇයි මොකෝ සිංහේ උඹ මාව දැකලා බය වුණාද? එතකොටම තේරුම් ගත්තකි ඌරා මොන ජාතියද කියලා. ඌරා ඇත්තෙම කළ යුත්තේ සිංහව දැක්ක ගමන් තමන්ගේ පණ බේරගන්න එකනේ. මේ වචනේ අහපු ගමන් අපිට තේරෙනවා ඌරා මොන ජාතියද කියලා. ඌරා මේ වචනේ ඇහුවා සිංහට. එක පාර නිකන් සිංහට හාස්‍යයක් නැගුණා හිතට. සිංහ කිව්වා, ඌරු මම මොකටද උඹට බය වෙන්නේ? එතකොට මේ ඌරා අභියෝග කරනවා, එසේනම් සිංහේ යුද්ධ කරමු අපි. අපි යුදවදිමු. සිංහයා උඩට බඩ පිරෙන කාලා හිටි. සිංහයා කිව්වා, ඌරු අද යුද්ධනේ. අද ඔහෙත් එක්ක යුද්ධනේ. මං හොඳට බඩ පිරෙන කාලා ඉන්නේ. අපි යුද්ධ කරමු ඉස්සරහා දවසක. එතකොට මේ ඌරා කියනවා, හරි එහෙනම් අදින් දින හතක් ගියාම අපි යුද්ධයක් කරනවා. අපි යුද්ධය කරන්නේ අසවල් තැන කියලා, ඒ සමීපේ පිටණියක් වගේ තිබ්බ. අපි යුද්ධ කරන්නේ එතන. බණිවාරෙන් එදාට ඉන්න ඕනේ. දැන් මේ ඌරට හිත තමයි අර අනිත් අයටත් කියලා කට්ටි එකතු කරලා යුද්ධේ පෙන්නන්න. ඉතින් සිංහයා, හොඳයි හොඳයි ඌරු අපි එදාට යුද්ධේ වෙමු කියලා සිංහයා ගියා. දැන් සිංහයාගේ කිසිම සූදානම නැහැ මේකට. මොකද සිංහයාට සිංහයා ගැන අභිමානයක් තියෙනවා. මං සිංහේ. ආය සිංහයකට මේ ඌරෙක් එක්ක සටන් කරනවා කියලා කියන්නේ මහ දෙයක් නෙමෙයි. ඌරා උඩ පැනගෙන හරි සන්තෝෂෙන් ගියා ඌරු රැළ අතරට. ගිහින් කිව්වා, මෙහෙමයි අද සිංහය මුණ ගැහුණා, මං අභියෝගයක් කළා. එතකොට එතන හිටපු මෝඩ ඌරෝ ටික මේකට එකතු වුණානේ. මං කිව්වා, බොහොම අගේ උඹ කටයුතු කරලා තියෙන විදිහ අපිට බලාගත්ත එක හොඳ යුද්ධයක්. එතන හිටියා නුවන්න තියෙන ඌරෝ. ඒ ඌරෝ කලබල වුණා, උඹ අපේ සංහතිය මනසන්ඩ ලැහැත්තේ, උඹ මේ කරගෙන තියෙන මෝඩ වැඩක් කියලා අර ඌරට හරියට මේ සැර කළා වැඩිහිටි මේ ඌරෝ ටික. එතකොට තමයි මේ ඌරට නිකන් බයක් දැනුනේ, මේ මම සිංහෙක් එකනේ මේ හැප්පෙන්න හදන්නේ. ඊට පස්සේ කිව්වා, දැන් මොකද්ද මම කරන්නේ? දැන් මම අභියෝග කරලා ඉවරයි. ඊට පස්සේ කිව්වා, උඹ එහෙනම් අද වැඩේ පටන් ගනි. තාපසින් වහන්සේලා මේ අසූචි දාන වල තියෙන අසවල් තැන උඹ එතෙන්ට ගිහිල්ලා ඒ අසූචිවල පෙරලියන්. අසූචිවල පෙරලිලා හොඳ අසූචි ලේයර් එකක් තට්ටුවක් ගාගෙන ආය ආපහු එළියට ඇවිල්ලා අව්වේ ඉඳලා එක වේලපන්. ආයිමත් ඵලය ආයි ගිහිල්ලා තව එකක් ඇඟේ ගාගන්න. දැන් මෙහෙම මෙහෙම මේ දවස් හත ඇතුළේ පුළුවන් තරම් අසූචි තට්ටු ප්‍රමාණය වැඩි කරගන්න කිව්වා. පෙරලිලා වේලනවා, ආයේ පෙරලිලා ආයේ වේලනවා. මෙහෙම ඌරට ඒක ප්‍රියයිනේ කොහොමවත් ගැටලුවක් නැහැ සවන්නේ. ඌර සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා. ඉතින් මේක කරන්න කිව්වා. එතකොට මේ ඌර දවස් 7 ගියාට පස්සේ අර තමන්ට උපදෙස් දීපු ඌර ළඟට එනවා. කිව්වා, දැන් මේ ඌර ගැහෙනවා. ඌරට බයයි. කියනවා, මේ දැන් සිංහයා අද කොහොමවත් ඉදෙන්න දේවි. මං ඉතින් යන්න ඕනේ. දැන් මොකද්ද මං කරන්නේ? මං දැන් අසූචි පුළුවන් තරම් අසූචි තට්ටුව ගාගත්ත. දැන් මෙයා ටිකක් හිටියට වඩා අඟලක් විතර මහත් වෙලා අර අසූචි නිසා. කිව්වා, එසේනම් උඹ දැන් ඔය අසූචි සහිතව එකපාරක් වතුරට බහපන්. එතකොට අර ඔක්කොම තෙත් වෙනවනේ. එකපාරක් වතුරට බහලා යුද්ධෙට පලයන් කිව්වා. මොකද ඒ ඌරු එතකොට එතන හිටපු බුද්ධිමත් ඌරු දැනගෙන ඉඳලා තියෙනවා සිංහයා කියලා කියන්නේ අභිමානවත් සතෙක් කියලා. ඒකයි මේ උපාය කිව්වේ. ඔන්න ඌරා ගියා. දැන් සිංහයා එහා පැත්තෙන් එනවා. ඈතටම සිංහයාට දැනුණා අර තද්දම තද අසූචි ගඳ. එතකොටම සිංහයා තේරුම් ගත්තා, හරි මූ එහෙනම් තමන්ගේ නීච ගතිය එතනත් ප්‍රකට කළා. අසූචි තවරාගෙන අසූචියක් එක්ක තමයි මේ යුද්ධෙට එන්නේ. සිංහයට තිබුණ අභිමානය. දැන් අභිමානය නොතිබ්බා නම්
සිංහයාට උවමනා වෙන්නේ එතන දිනන්න කොහොම හරි දිනනවා කියන්නේ. ඒක මෝඩයාගේ ස්වභාවය. මම කොහොම හරි දිනනවා. නමුත් නුවණ තියෙන අභිමානයේ තියෙන ප්‍රඥාවන්තී කවදාවත් මේ තමන්ට ඔබින්නේ නැති දෙයකට අත ගහන්නේ. තමන්ගේ මේ චරිතයට එහෙම නැත්නම් තමන්ගේ වංශයට තමන් ඉන්න තැනට කැළලක් වෙන දෙයක් එයා කරගන්නේ නැහැ. සිංහයා සිංහ වංශේ. සිංහයා එතකොට ඈතින්ම අර සංගාම භූමියට ආවේ නැහැ සිංහයා. අර ගඳ දැනෙච්ච ගමන් සිංහයා කතා කරලා ඈත දෙයම කිව්වා. හරි 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 ඌරෝ. උඹ දිනු. උඹ දිනු. ඒ තමයි අභිමානේ. ඈතින්ම කිව්වා උඹ දිනු. උඹ දිනු. උඹ අසූචි තවරාගෙන ආවේ. හරි උඹ දිනු කිව්වා. සිංහයා එහෙම හැරුණා ගියා. දැන් සිංහයාට වැඩක් නැහැ අනිත් ඌරෝ හූ කියයිද. ඔය හැරිලා යනව නේද මොකෝ එන්නේ නැත්තේ කියයිද. ඒව සිංහයාට අදාළ නැහැ. සිංහයා සිංහයා. එයා ළඟ තියෙන අභිමානය. ඒ වගේ ඇත්තෙම අමිල අපි ළඟ තියෙනවා නම් අපි ශ්‍රාවකයෝ විදිහට අපි ගැන අභිමානය. අපිට ඒක පුදුම තරම් ජීවිතේට ආශිර්වාදයක්. යම් මේ වැදගත් මිනිසෙක් විදිහට මේ මිනිස්සේ ගාව අභිමානයක් තියෙනවනේ. ඒක ආශිර්වාදයක්. ආයතනයක සේවා කටයුතු කරන මේ ශ්‍රද්ධා ආයතනය වගේ ඊළඟට ලක්කිරු ගුවන්විදුලිය වගේ ආයතනයක කටයුතු කරන මේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා විදිහට එනට අභිමානයක් තියෙනවා. අපි අපේ වෘත්තිමය ජීවිතේ කැප කරන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ පතුරවන්න. අපි කොයිතරම් වටින තැනක ඉන්න වටින ජීවිතයක්ද අපට ලැබුණේ. මිනිස්සු රස්සාවත් තෝරගන්නකොට ඒ රස්සා විදිහට එක එකව හම්බෙනවා. අපිට මේ වගේ වටින තැනක රැකියා කරන්න ලැබුණා නේ කියලා ඔන්න ඇති කර ගන්න ඕන යම් හැඟීමක්. ඒ අභිමානය මේ මිනිසයාට තියෙන බැබලීමක්. ඇත්තරම අභිමානය කියන එක මට මේ සරල උපමා අර්ථයකට කියන්න පුළුවන්. අභිමානී වනාහි ඉතා අගනා ආභරණයක් බඳුය. ඒ ආභරණය තමන්ට බැබලීමකුත් එකතු කරනවා. හැබැයි අභිමානය ඒ ආභරණය රැකගත යුතුයි. ඒ වටින එක වටිනා දියමන්ති ආභරණයක් අපි ළඟ තිබ්බොත් ඒ දියමන්ති ආභරණය අපිට බැබලීමක් ඇති කරනවා අපි දාගත්තට පස්සේ. හැබැයි ඒක අපි සෑහෙන්න රකින්න. ඒ වගේ තේරුම් අරගෙන මං හිතන්නේ නුවණ තියෙන මිනිස්සුෙකුට අභිමානයක් හිතට ඇති වුණාන් පස්සේ ඒක නෑ සමහර නිගා කරන තැන ඉවසන. අනිත්‍යයි නිගා කරන තැන ඉවසන. ඒ ඉවසීම එයාට අභිමානයක් කියලා මේ ලෝකේ දෙකොටසක් දන්නවා. එකක් තමයි එයා දන්නවා මම මේ ඉවසනවා මේක මට අභිමානය මේක මට වටිනාකමක් කියලා. ඊළඟට එයාගේ ඉවසීම එයාට වටිනා දෙයක් කියලා දන්නේ ප්‍රඥාවන්තයෝ. සවක ප්‍රඥාවන්තයන්ගේ විෂය ප්‍රඥාවන්තයට අභිමානය කියලා කියන්නේ ඉතාම සුන්දර ආභරණයක් බඳුයි. එමයි පින්නසනසත ඔබanse කියන කාරණේ මම හිතන්නේ බොහොම පැහැදිලි. ඔබanse බොහොම පැහැදිලි මේ කාරණේ පැහැදිලි කර දුන්නා. ස්වාමිනි දැන් තමන්ට තියෙන අභිමානය නැති කරගන්න අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ සමාජයේ චරිත අපිට පෙනිපෙනී සමහර විට තමන්ගේ අභිමානය නැති කරගන්නවා. මේ අභිමානයට හානි වෙන්නේ කොහොමද පින්නසනස? අභිමානය නැති කරගන්නේ කොහොමද? අභිමානයේ යම්කිසි කෙනෙකුගේ මේ නැති වෙලා යන්න අතුරුදහන් වෙලා යන්න බලපාන ප්‍රධානතම හේතුව විදිහට අපිට පෙන්වන්න තියෙන්නේ එයාගේ තියෙන ප්‍රඥා හීනත්වය. සාමාන්‍ය ප්‍රඥාවන්තයාගේ මනස හරි පුළුල්. දුෂ්ප්‍රඥයාගේ මනස හරි පටුයි. පටු මානසිකත්වයේ හිතට ආපුගම අභිමානී කෑලි වෙලා යනවා. මොකද පටු මානසිකත්වයේ හිතට ආපු ගමන් කෑලි වෙලා යන්නේ මේ අභිමානේ නෙවෙයි මුලින්ම ප්‍රඥාව. ප්‍රඥාවට පහර වැදිච්ච ගමන් අභිමානයට පහර වදිනවාමයි. එහෙමයි. මොකද අභිමානය කියන එක පවතින්නේ ප්‍රඥාව මතනේ. ප්‍රඥාව කියන පොළොව මත පවතින ඊටාම වටිනා සඳුන් හරයක් බඳුයි. සඳුන් රොකක් බඳුයි අභිමානය කියන එක. ඒක ප්‍රඥාව කියන පොළොව උඩ තියෙන. ඉතින් ප්‍රඥාවට යම් කිසි වෙලාවක පහරක් වැදුනොත් එහෙම ප්‍රඥාව නම් වූ පොළේ නැතුව ගියොත් අර රුක්සේ පිහිටන්න තැන නැහැ නේ. එහෙමයි. මේක නිකම්ම වෙනසිලා යනවා. පටු මානසිකත්ව හටගත්තට පස්සේ ඒ පටු මානසිකත්ව තුල ඉඳලා තමයි ওই ප්‍රශ්න ගොඩාක් වෙන්නේ. ඉතින් ඇතැම් වෙලාවට බලන්න තමන්ගේ පවුල් සංස්ථාව ගැන හැඟීමක් නැති ඇතැම් ස්ත්‍රී පුරුෂයෝ ඉන්නේ.
විශේෂයෙන් ස්ත්‍රීන්ගේ ඇතැම් අවස්ථාවල තියෙනවා තමන්ගේ මනුස්සයාගේ අඩුපාඩු එහා ගෙදර අයට කියනවා. මේ අභිමානයෙන් නැති ස්ත්‍රී තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන අපි ගෙවල් ඇතුලේ ප්‍රශ්න තියෙන පුළුවන්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා ගෙයි ගිනි පිට දෙන්න එපා. එතකොට ගෙයි ගිනි පිටට නොදෙන්නේ යන්නේ තමන්ගේ පවුල් සංස්ථාව ගැන කොටින්ම තමන් ගැන මං ආපු මම විවාහ වෙලා ආපු මිනිහා ගැන මම යම් අගුණයක් කිව්වොත් එහෙම ඒකෙන් අවුල් වෙන්නේ මගේ ජීවිතේ කියලාවත් හැඟීමක් එයාට තියෙනවා නේද? ආන් එයාගෙන් ගෙයි ගිනි පිටට යන්නේ. මම මේක gedara moolika කරගත්තේ අනිත් දේවල් තේරුම් ගන්න පහසු නිසා. එහෙමයි සර්. රටක් විවේචනය කරොත් එහෙම ඒ රටේ ඉන්න රටවැසියා ඒ පටු මානසිකත්වයක් තියෙන රටවැසියා නිසා අපි රට විවේචනය කරොත් අපේ රට ඇත්තටම පහර වැදිලා තියෙන අපේ රටට නෙමෙයි අපිටයි. එහෙමයි සර්. ඒ බඳු රටක උපන්න කාලකන්ණී කුඹ. දැන් අපි අපේ රට විවේචනය කරනවා. එතකොට බාහිරින් ඒක අහන් ඉන්න කෙනා හිතනවා අනේ මේ මිනිස්සු මහ කාලකන්ණී. එහෙමයි සර්. එතකොට අපිව මේ කෙලෙස ගත්තේ අප විසින්මයිනේ. අපේ අභ්‍යන්තරයේ අභිමානවත් බවක් අපට මේ තිබෙන්නේම ප්‍රඥාවත් එක්ක බද්ධ වෙනවා. මම මේකට ලස්සන කතාවක් කාල වේලාව ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඇත්තටම මේ අභිමානය කියන එක අපිට දැනගන්න තේරුම් ගන්න තියෙන්නේ ප්‍රඥාවන්තයන්ගේ තැනනේ. අපිට උපමාවට ගන්න තියෙන නිසා ප්‍රඥාවන්ත චරිතය විසාකා. විසාකා කියන ප්‍රඥාවන්ත උපාසිකාව ඇය අවුරුදු 7න් තමයි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්නේ. අවුරුදු 7 දූ කාලේ. ඒක සිංගිත්ති කාලේ දෙක වසරේ වගේ ළමෙක් නේ. දැන් විදියට බැලුවොත් නේ සාන. එහෙව් කාලේ තමයි ඇය සෝතාපන්න වෙන්නේ. එතකොට හිතන්නකෝ ඇගේ ප්‍රඥාව. ඈ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සත්‍ය ඥානෙ උපද්දගන්නේ අවුරුදු 7 වයසේදී. එච්චර ප්‍රඥාවන්තය. මේ සිද්ධිය වෙනකොට ඇයට වයස 16යි. ඈ බොහොම තරුණ වයසේ භද්‍ර යෞවනේ විශාකා කියලා කියන්නේ ඊටාම ධනවත් පවුල් සංස්ථාවක පවුල් පැලැන්තියක උපදිච්ච කෙනෙක්. එහෙමයි. ඈට ගොඩාක් මිතුරිය හිටියා. මිතුරියන්ගේ සාදකට ඈ තවත් මිතුරියෝ 500ක් එක්ක පිටත් වෙලා ගිහින්. එතකොට ඈට හිටුවේ හිටියයි එහෙලියෝ 500. එහෙමයි සර්. ඒ එහෙලියොත් එක තමයි දැන් මේ සාදෙට ගිහිල්ලා විශාකා බොහොම ලස්සන ඇඳුමක් ඇඳන් හිටියා. දිගම දිග ගවුමක්. ඇගේ මේ කකුල්වල මේ ගොප්පැටි ගාවට වගේ එනකන් ඒ ගවුමින් ඈ සැලසිලා. ඒක ඈ වැදගත්නේ. එහෙමයි සර්. ඇගාව තියෙනවා අභිමානය මං මේ වගේ පවුල් පැලැන්තික තැනැත්තියක්. එතකොට ඈ තමන්ගේ සිරුරට ඔබින ඇඳුම අඳුනාගෙන හිටියා ඒ අභිමානය නිසා. දැන් අභිමානයක් නැත්නම් යං දුවෙකුට එයා අඳින්ට නොදන්නව වුණත් වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේක ප්‍රඥාවත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්. අපිට අඳින ඇඳුමකින් සම්පූර්ණ මේක තීරණය කරන්න බෑ. නමුත් ඇඳුම පවා තීරණය වෙනවා ඒ මනුස්සයාගේ අභිමානයත් එක්ක. එහෙමයි සර්. යම්කිසි අම්ම කෙනෙක් බවට පත් වෙනකොට ඒ අම්මට ඇතුලේ තියෙනවා නම් මම දැන් අම්මා කෙනෙක්. අම්මා කියන උත්තරීතර පදවිය මං ලැබුවා. එහෙම දැන් යම්කිසි තරුණ කාන්තාවන්නේ ඔය කෙලිසෙල්ලමින් ඉන්න තරුණ ගෑනු ළමයේ තමයි අම්මා කෙනෙක් වෙන්නේ. හැබැයි එයා එදායින් පස්සේ කෙල්ල නෙමෙයි. එයා අම්මා. එහෙමයි සර්. ඔය නිකන් ඔහේ මේ යාළුවොත් එක්ක ප්‍රීති වෙවි ඉන්න කොල්ලෙක් තමයි එකපාර තාත්ත කෙනෙක් වෙන්නේ. එයා විවාහයෙන් පස්සේ ඔන්න ඒ ස්වාමි පුරුෂයා තාත්ත කෙනෙක් වෙනවා. එතකොට එයාට ඇතුලෙන් එන එකක් තියෙනවා. දැන් මම නිකන් එකෙක් නෙමෙයි මම තාත්ත කෙනෙක් දැන්. අද ගොඩක් වෙලාවට පතිපත්නීන්ටත් මේක නෑනේ. විවාහ වෙච්ච ගමන් ඒ දෙන්නට මතක් වෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාවක් තියෙනවා නම් මතක් වෙනවා. මතක් වෙන්න ඕනේ අපි දැන් සාමාන්‍ය කෙල්ල කොල්ල නෙමෙයි. අපි දැන් ස්වාමි භාර්යා. එහෙමයි සර්. එයාලගේ ව්‍යවහාරේ පවා එයාලට වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි සමාජ කාර්යභාරය පැවරෙනවා සයන්සනේ. සමාජයේ ඉතින් යම්කිසි පැවරීමක් තියෙනවනේ දැන් මේ අපි ගලාගෙන යන එක ඇතුළේ. ඒක දැන් ඒ දේ අඳුන ගැනීමේ හැකියාවක් තියෙන්නේ අතරම ප්‍රඥාවන්තකමක් එකනේ. විවාහක යුවලකගේ ව්‍යවහාර ක්‍රම පවා නිකන් අර පෙම්වතුන් පෙම්වතිය විදිහට ඇසුරු කරන කාලේ දේ තිබුණොත් එහෙම ඒක යාළගේ ජීවිතේට
මේ හානියක් මිස උදව්වක් නෙමෙයි. එහෙමයි සර්. ඒ දේ දෙන්න ඊට පස්සේ බැඳින්නේ ආදරවන්තයෝ විදිහට නෙමෙයි. බැඳිය යුත්තේ සාමි භාර්යා විදිහටයි. එහෙමයි සර්. නීත්‍යානුකූලව සාමි භාර්යා විදිහට ඊළඟට දිවි ගමනම එකට ගත කරන්න කැප කරපු දෙන්න විදිහටනේ එකතු වෙන්න ඕනේ. එහෙමයි. ඒ දෙන්නම තමයි අම්මා තාත්තා බවට පත් වෙන්නේ. එතකොට එයාලගේ අභ්‍යන්තරින්ම එයාලට තියෙන්න ඕනේ මං අම්මා කෙනෙක් මං තාත්තා කෙනෙක් කියන හැඟීම. ඉතින් මම මේ දේවල් කියනකොට මං හිතන්නේ මේ කතාව ඇතුලේ අභිමානයක් ඇති කරගන්න හැම වචනයක් ගන්නෙම උපකාර ලැබෙනවා කියලායි මට හිතෙන්නේ. එහෙමයි පින්නසන්. තමන් ඉන්න තැනට අනුව තමන්ට අභිමානයක් ඇති කරගන්න පුළුවන්. දැන් විසාකා අනිත් පිරිසත් එක්ක ලස්සනට පිළිවෙලකට ඇඳලා ඒ සාද ඉවර වෙලා ආපහු එනවා. ඔය සාද ඉවර වෙලා ආපු පාර අද අපිට හිතාගන්න බෑ. සැවැත්නුවර මහවීදිය. ඉතින් සැවැත්නුවර කියලා කියන්නේ 7 කෝටියක් ජනතාව හිටපු තැන. එතකොට සැවැත්නුවර මහවීදිය විශාල පළලකට තිබ්බ එකක්. සාමාන්‍ය රජුරුවන්ගේ රාජකීය පෙරහැර යන්නේ මහවීදියේනේ. එතකොට අලි ඇතුන් සහිතව වීදියේ පෙරහැරක් යන්න පුළුවන් ගානට ඔය පාර පළලට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ පාර හරි කෙලින් ඈතට පේනවා. එහෙමයි. එදා බොහොම දැනුගත් ආචාර්යවරු කීප දෙනේ මහවීදියේ කෙළවරට තිබුණු අම්බලමේ ඉඳලා තියෙනවා. ඒ ආචාර්යවරුන්ට දැන් ඈතට පේනවා ගෑනු ළමයි ටිකක් අවුරුදු 16 වයසේ තරුණ ගෑනු ළමයි ටිකක්. ඉතින් එයාලා හිනහ වෙවි කතා බහ යෙදෙමින් බොහොම මිත්‍රශීලීව එනවා මේ මහවීදියේ. බලන්න හිටියා මේ ආචාර්යවරු. අනේ මේ දූලා ටිකක් නේ කියලා බලන් හිටිය. ඒ මොහොතේම අකල් වැස්සක් වැටුණා. ඒ මොහොතේ මේක ආවේ. ඒ වැස්ස ආපු ගමන් අර අතන ආවනේ පිළිවෙලකට ගෑනු ළමයි ටික. මේ කෙල්ලෝ ටික එක්ක පාර අර වැහිපොද ඇඟට එකක් දෙකක් වැටෙන්න පටන් ගන්නකොටම දුවන්න පටන් ගත්තා. මේ කෙල්ලෝ ටික ඔක්කොම හිනහා වෙවි අර මහා චූටි ලපටි ගෑනු ළමයි වගේ මඩනාන ගෑනු ළමයි වගේ. දැන් සාමාන්‍ය පුංචි සන්දිය කියලා කියන්නේ හොටුත් පෙරාගෙන මඩත් ගාගෙන කෙලිලුල් කාර්යයක් ගත. එහෙම කියන්නේ අර තේරෙන්නේ නැහනේ තමන්ට තමන් ගැනනේ. එතකොට මෙයාල ඔක්කොම දුවගෙන ආවා. එහෙම හැබැයි එක්කෙනෙක් එහෙම නැහැ. මෙතන 500ක් විතර තලේ ඉතින් ඈ කැපිලා පේන්නේ නැති. අනිත් අය ඔක්කොම දුවගෙන එහෙම ආවා. විසාකා අර යාන්තමට තමන්ගේ ඇඳුමට තමන්ගේ වටින ඇඳුමට මේ වැටෙන වැහිපොදකින් මඩ වැදින්නේ නැති තරමට තමන්ගේ ගවුම උස්සගත්තා යාන්තම්. ඒ ගවුම උස්සාගෙන ඈ ඉක්මනින් යම් පය ඉක්මන් කිරීමක් කළා. හැබැයි ඒක තමන්ගේ අර වැදගත්කමට හානියක් නොවෙන විදියට යම් පය ඉක්මන් කිරීමකින් වේගකින් ඇය අම්බලමට ආව. නමුත් අනිත් අය දුවගෙන නෑවේ. එහෙමයි සර්. ඒ නිසා ඇගේ ගමන ගොඩක් ප්‍රමාද වුණා. ඇය එනකොට චූට්ටක ඇතෙමිලා අර ආචාර්යවරුන්ට පුදුම පැහැදීමක් ඇති වුණා. ඒකද ආචාර්යවරු ප්‍රඥාවන්තයි. එහෙමයි සර්. ඒ ආචාර්යවරුන්ට තේරුණා මේ ආපු ගෑනු ළමයා නම් මේ හිටපු කෙල්ලෝ තලේ වටිනම කෙල්ල. හැබැයි මේ ආචාර්යවරු ඒක වෙන විදිහකට තමයි එළියට ඇදලා ගන්න උත්සාහ කළේ. ආචාර්යවරු මේ විශාක ඇතුල් වෙනකොටම කිව්වා වස කම්මැලි කෙල්ලෙක්නේ අනික් ගෑනු ළමයි ටික මේ වැස්ස ආව විතරයි එයාලා ඉක්මනින් දුවගෙන පැනගෙන ආවා. මේ කෙල්ලට මේ වැස්ස නිසාවත් පය ඉක්මන් කරන්න බැරුව ගියානේ කියලා ආචාර්යන එහෙම වචනයක් දැම්මා. ඕක කියපු ගමන් විශාකට ඇහුණා. විශාකා ඉතින් ඇහුන්නේ වගේ නිහඬ වෙන්නයි හිතුවේ මුලින්ම. මොකද විශාකට ඒක අදාළ නැහැ. දැන් විශාකා යමක් හිතාගන්න කළේ ඒක ඈ දන්නවා. එහෙමයි සර්. ඈට එහෙම හිතලා හැබැයි පොඩි වෙලාවයි ඈට එකපාර ඇති වුණා නෑ. ඒ කියපු චෝදනාව මට විතරක් නෙමෙයිනේ. ඒ චෝදනාව මගේ අම්මටත් වදිනවනේ. ඒ චෝදනාව මගේ පියාටත් වදිනවනේ. කම්මැලි කෙල්ලෙක් හදලා. ඈ ඉස්සරහට ගියා. දැන් එතකොට ඈට ආවේ ඇතුළින්ම අභිමානය. මගේ මව්පියන්ට මේක හොඳ නෑ. මගේ පරම්පරාවට හොඳ නෑ මේක. ඈ ගියා. ආචාර්යවරුනි ඔබට කියවුණා මං කම්මැලි කෙල්ලෙක් කියලා. ආචාර්යවරුනි මං කම්මැලි කෙල්ලෙක් නෙමෙයි.
එතකොට ආචාර්යවරු කියනවා දැන් මොකෝ කම්මැලි කෙල්ලෙක් නොවෙන්නේ දැන් අර වැස්සෙත් මේ දුවගෙන වතාවේ නෑනේ කිව්වා ආචාර්යවරුනි මං දුවන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා මොකක්ද හේතුව ආචාර්යවරුනි දිව්වොත් කැත දිව්වොත් අශෝභන හතර දිනක් මේ ලෝකේ පළවෙනි කෙනා තමයි භික්ෂුව භික්ෂුවක් දිව්වොත් අසෝබනයි දැන් බලන්න භික්ෂුවක් විදිහට අපි ගතසිවුරු පරෝගත්ති ගතසිවුරු පරෝගන්නේ සාමාන්‍ය ජීවිතේ ගත කරමින් හිටපු කෙනෙන්නේ හැබැයි යා සිවුරු පරෝගත්ත දවසේ යා තේරුම් ගන්න ඕන මම දෙව්බඹුන් පවා වන්දනා කරන රහතුන්ගේ දජයක් මගේ සිරුරේ දරාගන්න මම වාසනාවන්ත වුණා මම ඒකේ වැදගත්කම තියන්න ඕනේ කියලා නේ එහෙමයි සර් ඉතින් භික්ෂුවකට භික්ෂු අභිමානයක් නැත්තම් ඒ වික්ෂුව තමයි මේ චීවරය කියලා සන්නේ. දැන් අද අපිට දකින්න ලැබෙන්නේ. අපි මේ වික්ෂුන්ගේ දිවීම අශෝභනයි කියන එක අපි මාධ්‍යෙන් එහෙම දැකලා තියෙනවානේ. ඔය මේ සමාහල්ලාවට පෙළපාලි ගානේ ගිහිල්ලා. ඒ දැන් වික්ෂුවක් වටාපතකුත් අරගෙන බණකට වඩිනකොට තියෙන සුන්දරත්වය බලන්න. එක වික්ෂුවක් පාත්‍රයේ දෝති තියාගෙන පින්නපාතේ වඩිනකොට තියෙන නමස්කාර කරනවා සන්නස නේද? මග වැටිලා ඉන්න තැන කොතන වුණත් ඇත්තටම ආගම් බේදයක් නැතුව මනුස්සයෙක් හිත පහදිනවනේ නේ හිත නිවිලා යනවනේ ඒ භික්ෂුවගේ තියෙන සෝබන බව ඒ භික්ෂුවම මිනිකන් සිවුරත් පැත්තකින් උස්සගෙන දිව්වොත් බලන්න ඒ හිතමු මට්ටු කියනවා ස්වාමීනි භික්ෂුව ආචාර්යවරුනි භික්ෂුව දිව්වොත් එහෙම ඒක බොහොම අසෝබනයි ඊළඟට සකලාභරණින් සැරසුණු රජු දිව්වොත් සාමාන්‍යයෙන් අපිට මේක දැක ගන්න බෑ සකලාභරණින් සැරසිච්ච රජෙක් අපි නිකන් හිතන්න අර නිලම ඇඳුම් ඇඳලා පෙරහැර යන්නේ අපි තුම හදිස්සිය පෙරහැරක ඔය අලියතෙක් හරි කුලප් වෙලා නිලම කෙනෙක් දිව්වොත් ඒක කොයිතරම් අසෝමනයිදනේ ඒ නිලමේ තමන් අර ඒ ඇඳුම ඇඳලා ආභරණ පැලඳර පස්සේ යා බොහොම සංවරව යා යුතුයි එතකොට තමයි ඒකේ සුන්දරත්වය තියෙන්නේ සකලාභරණයෙන් සැරසුණු හස්තියා දිව්වොත් කැතයි එයා සංසුන්ව යා යුතුයි අපි දකිනවනේ ඔය දනදා වහන්සේම වඩම්මන හස්තියා එයා බලන්න අර සංසුන් යනකොට ඒකේ තියෙන දැන් අදේ තියන්නේ පරිස්සමනේ සන්නස එයා පාවඩයක් එලනකන් යන්නේ නේ තියාටර එයාගේ මං හිතන්නේ ඒ හස්තියාගේ දැන් අපිට හස්තියත් එක්ක කතා කරන්න බෑනේ ඒ හස්තියට කරඬුව තියාගන්න වාසනාවන්ත වෙන හස්තියට මං හිතන්නේ එයාගේ අභ්‍යන්තරේ අභිමානයක් තියෙනවා මේ සාමාන්‍ය අපි අහලා තියෙන අය මීට කලකට පෙර දනදා වහන්සේ වඩම්මන්න වාසනාවන්ත වුණ රාජා හස්තියා එයා කරඬුව අරගත්තට පස්සේ අසාමාන්‍ය විදිහට එයාගේ කන් හොලවෙන එක නවත්තනවා කියනවා සාමාන්‍යයෙන් හස්තියක් නිතරම අර තමන්ගේ ශරීරයේට මේ පවන් සැලීමක් වගේ කර කර කන් දෙක හොල හොලවමින් ඉන්නේ ওই රාජා හස්තියා මේ අසාමාන්‍ය විදිහට කන් හොල වෙන එක සම්පූර්ණයෙන් නවත්තනවා කියනවා කරඬුව ගැත්තකම ඊළඟට එයා කවදාවත් කරඬුව හිස තබාගෙන සුදු පිරුවටේ මත මිසක් වෙන කිසිම තැනක පාපිවර තියන්නේ නැහැ කියනවා කරඬුව එයාට ගත්තට පස්සේ එයා පාවඩේ එළිනකන් මේ පැයක් දෙකක් වුණත් එතන ඉන්නවා එහෙමයි සර් ඉතින් ඒ වගේ හරි පුදුම හැඟීමක් සහිතව කරඬුව වඩම්මපු හස්තියක් නිසා වෙන්න ඇති අදටත් සාමාන්‍යයෙන් රාජා කියලා කියන්නේ කොච්චර පූජනීයද නේද? කෞතුකාගාරය වෙනම යා වෙනින් හැදලා තියෙනවා. ඉතින් ඈ කියනවා ඊළඟට ආචාර්යවරුනි මනාව අඟපසඟ වැහෙන විදිහට වැදගත්ව ඇඳගත් ස්ත්‍රිය දිව්වොත් කැතයි. ඈ ස්ත්‍රී ලාලිත්‍යෙන් සංවර වෙවිද යන කොටයි ලස්සන. ඈට තිබුණා ස්ත්‍රීත්වය ගැන පව අභිමානය. මම මේ මං ලැබූ ජීවිතේ දැන් ඒක ඇත්තටම අඳුනගෙන ඉන්නේ පැනේ ස්ත්‍රිය ස්ත්‍රියක් බව අඳුනගෙන ඉන්න ඕනේ පුරුෂයෙක් පුරුෂයෙක් බව අඳුනගෙන ඉන්න ඕනේ මං ඒකයි ආරම්භයේදී අපි මේක කතා කරපු තැන බොහොම වටින තැන මේක සම්පූර්ණයෙන් ප්‍රඥාවන්තයෙක්ගේ විෂයක් එතකොට ප්‍රඥාව තියනවා නම් යා ස්ත්‍රීකට පුරුෂයෙකුට යා යාගෙන දන්නවා මං කවුද කියලා ඕක කියනවා මං දුවන්නේ නැති වෙන්න පළවෙනි හේතුව ඊළඟට කියනවා ආචාර්යවරුනි මං දුවක් දුවක් කියලා කියන්නේ
අම්මා තාත්තට මැණිකක්. දුව යම් මේ දවසක අම්මා තාත්තා දෙන්න තවත් පවුල් සංස්ථාවකට වටිනා මැණිකක් විදිහට දෙන්න ඉන්න කෙනෙක්. ඒ දූ යම් අයුරකින් හානියක් කරගත්තොත් ඒක ඒ දෙමව්පියන්ගේ හදවත්වලටම දැනෙන එකක්. අපේ වටිනා මැණික සවුත් වුණා. දැන් බලන්න ඇත්තටම විශාඛා තරුණ වයසේ අවුරුදු 16 ගෑනු ළමයා. ඈ දුවද්දී ඈ කලබලෙන් දුවන්න හදලා ඈ වැටුණා කියලා හිතමු. වැටිලා ඇගේ ඉදිරියේම තියෙන දත් කීපයක් කැඩුනොත්. සාමාන්‍ය එක ගෑනු ළමයෙකුට කොච්චර ප්‍රශ්නයක්දනේ? අවලස්සනක් වෙනවනේ සෑන්දසනේ. එයාගේ සම්පූර්ණයෙන්ම අර තරුණ වයසේ තියෙන සුන්දරත්වය ඉවරයි. එහෙමයි සර්. අපි හිතමු මේ මූණ හරහට ලොකු කැලලක් ආවා කියලා මේ සුවපත් වුණත් පාර හිටින. එහෙමයි සර්. ඉතින් ඉවරයිනේ. අතප්පය කැඹරුණා නම් ඉවරයිනේ. ඈ කොච්චර හිතුවද? මලන අභිමානයක් නිර්මාණය වෙන හැටි. ඉතින් මං හිතන්නේ අභිමානය කියන එක තේරුම් ගන්න බොහොම වටින තැන. දැන් ඈ දුවක් විදිහට ඈට තිබුණා අභිමානය. මගේ දෙමව්පිය මට වටිනා දෙමව්පිය දෙන්නේ. ඒ දෙමව්පියන්ට මං වටිනා මැණිකක්. ඉතින් දරුවේ තේරුම් ගන්න ඉන්නෝ නම් තම දෙමව්පියන්ට තමා මැණික කී කියලා ඒ දරුවට ඒකම අභිමානය. ඉතින් ඒ නිසා අභිමානය කියන එක ඔය විදිහේ නුවණින් කල්පනාවකින් අපි ගොඩනගා ගත යුතුයි. එහෙමයි සර්. ඉතින් මම හිතන්නේ අපේ කාල වේලාව ගිවිල ගිහිල්ලා හැබැයි වහන්සේත් එක්ක මේ අපේ සදාම් කතාවේ දෙනකොට මම හිතන්නේ කාලය අපිට ගියා තේරුනේ නැහැ. තවත් ඉස්සරහට කතා කරන්න තිබුණා නම් හොඳයි. හැබැයි අපිට අභියෝගයේ සදාම් කතාව නිමාවටපත් කරන්න වෙනවා. අද අපි කතා කළේ අභිමානය පිළිබඳව. මම හිතන්නේ පින්නසානස්ගේ පැහැදිලි කිරීමත් එක්ක ඔබ කොහොමද ඔබේ අභිමානය රැක ගන්න ඕන සහ මේක කෙලස ගන්නේ නැතුව තියාගන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව ඔබට අදහසක් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. පිනස්සාමිනි අවසාන වශයෙන් අපි පුණ්‍ය අනුමෝදනාම සිදු කළා වැඩසටහන නිමවටපත් කරමු. අවසරයි සයන් අසලේ. ඔබට හිමිදිරියෙම මා හිතන්නේ ඔබට බොහොම වටිනා දහං අර්ථ කීපයක් මේ ඉස්මතු කරගන්න ලැබුණා. එහෙමයි. තම තමන්ගේ ජීවිතවලට මේ කරුණු කාරණා ගලප ගන්න දක්ෂ වෙන්න කියලා අපි සිහිපත් කරනවා. තමන් ඉන්න තැන ඉඳලා තමන් ඒ දේ තමාට ගලපා ගන්න දක්ෂ වෙන්න පැවිද්දන් වහන්සේලා පැවිද්දෙක් විදිහට තමන්ගේ දිවියට මේ කරුණු කාරණා ගලප ගන්න දක්ෂ වුණොත් ගිහි පින්වතුන් ගිහි පින්වතුන්ලා විදිහට තම තමන්ගේ ජීවිතයට මේ කරුණු ගලප ගන්න දක්ෂ වුණොත් ඔබ යම් වෘත්තියක් කරන කෙනෙක් විදිහට ඊළඟට දුවෙක් පුතෙක් විදිහට ශිෂ්‍යයෙක් විදිහට මවක් පියෙක් විදිහට ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් විදිහට තම තමන් ඉන්න තැනට අනුකූලව ප්‍රඥාවෙන් තමාගේ අභිමානවත් බව ගලපා ගන්න උපද්ද ගන්න කියන කරුණ අපි සිහිපත් කරනවා. අද මේ සදහම් පිළිසඳර තුලින් අපි හිමිදිරියේම රැස් කරපු පින අපි බොහෝමත්ම සතුටින් අනුමෝදනා කරනවා දෙවියන්ට. පොළොවාසී දෙවිවරුන්ගේ පටන් අකනිටා බඹලෝ තෙක්ම වැඩවසන දෙවියෝ මේ පිණින් සතුටු වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආරක්ෂා මේ ලොකු කුඩා හැම දිනෙකට දෙවියෝ සලසා දෙත්වා. රැස්කර ගැන්ට යුතුනු පින අපි කොයිකා හටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය පැහැදිලිව කියාදීලා අපේ මේ මනුස්ස ජීවිතයට ධර්මයෙන් වටිනාකමක් එකතු කරගන්න ආකාරය අපිට පහදා දුන්නු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් සදහන් කතිකාවත මේ පිළිසඳර මෙහෙවීම් කටයුතු කරපු අපේ පින්වත් අමිල මහත්මයා ඇතුළු කොට ලක්විරු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ඒ වගේම මේ සදහම් පිළිසඳර ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටත් ඒ වගේම නිරන්තරයෙන් ලක්විරු ගනුදෙලියත් එක්ක මේ කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක රැඳී සිටින ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පින්වල ආශිර්වාද සැලසේවා. තෙරුවනේ ආශිර්වාද දෙව් රැකවරණ සැලසේවා. කිසි වෙහෙසක් කරදරයක් නැතුව තමන්ගේ දිවි ගමන සුව සැනසිල්ලේම ගත කරන්නට ඔබට වාසනාව ලැබේවා. කරනු ලබන රැකිරක්ෂා ව්‍යාපාර වෙළෙහිළඳන් ආදී කටයුතු
දරුවන්ගේ ඉගෙනීම් කටයුතු ආදී සියලු දේ සාර්ථක වේවා. පේන නොපෙනෙන හරදර දුරු වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිටක් රැකවරණයක් ලබන්නට ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේදී අභියෝගයේ සදම් කතිකාට වැඩම කොට වදාළ මහමෙවුනා භාවනා සුපාසී පූජ්‍යපාද අපේ අංකුඹරේ අමිත දීප අපගේ පින්නස් සාමින් වහන්සේට දප පුණ්‍යානුමෝදනා කරමු. අපගේ පින්නස් සාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරන්නට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එහෙනම් අපි අභියෝගයේ සදහම් කතිකාව මෙතකින් නිමවට පත් කරනවා. නැවත මුණ ගැහෙන්නේ අපි සඳුදා දවසේ පුරුදු වේලාවට ලක්කරු ගුවන් විදුලියත් එක්ක එකතු වෙන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. අභියෝගය